මේ වන විට ක්‍රිකට් ලෝකයේ සුපිරිම ක්‍රීඩකයෙක් බවට පත් වෙලා ඉන්න බෙන් ස්ටොක්. ඉතින් ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච ක්‍රීඩකයෙක් තමයි බෙන් ස්ටොක්. ඉතින් ભેදයක් නැහැ කවුරුත් කැමති. ඇතරම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ බිහි වෙච්ච කවුරුත් ආදරය කරන මෑත කාලීන සුපිරිම නායකයෙක් තමයි බෙන් ස්ටොක්. ඉතින් ඔහුගේ නායකත්ව ලක්ෂණ ගත්තාම ක්‍රීඩකයන් සමග ගනුදෙනු කරන විදිය ගත්තාම ඔහු ඉතාමත් ඉහළ මට්ටමේ නායකත්ව ගුණාංග පෙන්වන අංක 1 ටෙස්ට් නායකයෙක් බවට මේ වන විට පත් වෙලා තියෙනවා ලෝකයේ ඔක්කොම ටෙස්ට් නායකයෝ ටික එකතු කරලා ගත්තොත්. ඉතින් අපිට මතකයි මෙවර අලුබඳුන තරගාවලියට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත මොයින් අලිව බෙන් ස්ටොක් කොහොමද සම්බන්ධ කරගත්තේ කියලා පළවෙනිම WhatsApp මැසේජ් එකක් දාලා තමයි මොයින් අලිව සම්බන්ධ කරගත්තේ. මොකද ලීච් ආබාධයකට ලක් වෙච්ච නිසා ඔහු උදව්වක් විදිහට තමයි මොයින් අලිව ගෙන්න ගත්තේ. ඒකේ තව තව අරමුණු තිබ්බා. ඒ තමයි වේගෙන් පන්දුවට පහර දීම. මොයින් අලිගෙන් ඕන් බලාපොරොත්තු වුණා. ඊට අමතරව දඟ පන්දු යවන්නෙක් විදිහට තරඟවලට පාවිච්චි කිරීම තමයි ඔවුන්ගේ තුරුම්බුව බවට පත් උනේ. ඉතින් ඒකට එකඟ වෙලා මොයින් අලි නැවත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ආවා. හැබැයි ආපහු තරඟාවලිය අවසන් වෙනකොට සමුගත්තා. ඉතින් එවැනි සිද්ධියක් නැවත බෙන් ස්ටෝක්ට සිද්ධ වීමට යනවා කියලා තමයි දැන් එංගලන්ත මාධ්‍ය වාර්තා කරමින් තිබෙන්නේ. මොකද බෙන් ස්ටෝක් එක් දින ක්‍රිකට් රටාවෙන් සමුගත්තා. හැබැයි ඔන්න නැවතත් මෙවර ලෝක කුසලානයට පැමිණීමට ඔහුට ආරාධනාවක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම බට්ල කතා කරන්න යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බෙන් ස්ටොක් මෙවර ලෝක කුසලානයට ඔහුගේ සමු ගැනීම ඉවත් කරගෙන එකතු වෙයි කියලා තමයි සඳහන් වන්නේ. ඉතින් ලෝක කුසලානය ඉවර වුණාම ඔහු නැවතත් ආපහු සමුගයි මොයින් අලි වගේ. නමුත් මෙවර ලෝක කුසලානයට ඔහු සහභාගී වෙනවා කියලා තමයි සඳහන් වන්නේ. අවසාන ලෝක කුසලානයේදී තරඟයේ වීරයා බවට පත් වුණ අවසාන මහා තරඟයේදී ක්‍රිකට් කාලසටහනේ තියෙන කාර්යබහුලතාවය නිසා පුද්ගලික ජීවිතයේ අවශ්‍යතාව මත තමයි ඔහු එක් දින ක්‍රිකට් රටාවෙන් සමුගත්තේ. නමුත් ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ලෝක කුසලානයට ඔහු නැවත පැමිණීමට සූදානම් කියලා තමයි විශේෂයෙන්ම එංගලන්ත ප්‍රසිද්ධ ඉහළ පෙළේ මාධ්‍ය වාර්තා කරමින් යන්නේ. ඉතින් වැඩි බර තියෙනවා බෙන් ස්ටොක් නැවත කණ්ඩායමට එයි කියලා. ඉතින් 18 දිනකගෙන් යුතු එංගලන්ත මූලික සංචිතයක් ලෝක කුසලානයට නම් කිරීමට සූදානම් ඉතාම ඉක්මනින්. එම සංචිතේ නම් කිරීමට පෙර තමයි බෙන් ස්ටෝක්ගෙන් මේ නැවත පැමිණෙනවාද කියන විමසීම නැත්නම් ඉල්ලීම කරලා තියෙන්නේ. ඒකට ධනාත්මක ප්‍රතිචාර තියෙනවා කියලා තමයි සඳහන් වන්නේ. අපිට ඉක්මනින්ම දැනගන්න ලැබෙයි විශේෂම මේ සතිය වගේ බෙන් ස්ටෝක් නැවත එක් දින තරඟ රටාවට නැත්නම් ලෝක කුසලානයට නැවත එයි කියලා. එහිදී විශේෂයෙන්ම ඔහු මැදපෙළ පිතිකරුවෙක් විදිහට විශේෂඥ පිතිකරුවෙක් විදිහට එංගලන්තයට එකතු වෙයි කියලා තමයි මේ වන විට සඳහන් වෙන්නේ. ඉතින් ඔහුගේ පන්දු යෑම කෙසේ වෙතත් පිතිකරණය මූලික කරගෙන තමයි එංගලන්තය බලාපොරොත්තු වෙන්නේ බෙන් ස්ටෝක් නැවත කණ්ඩායමට ගෙනීමට. ඉතින් එහෙම වුණොත් එංගලන්ත කණ්ඩායම නැවත සෑහෙන ප්‍රබල කණ්ඩායමක් බවට පත් වෙනවා. දැනට සිටින කණ්ඩායමත් ප්‍රබල කණ්ඩායමක්. ටෙස්ට් නායකයා නැවත එක් දින කණ්ඩායමට ආවොත් එතනත් තවත් ප්‍රබල වෙනවා එංගලන්ත කණ්ඩායම. එතකොට මෙවරත් ඔවුන් ලෝක කුසලානයේ සෑහෙන ප්‍රබල කණ්ඩායමක් බවට නැත්නම් ඉහළ පෙළේ බලාපොරොත්තු තබා ගන්නා කණ්ඩායමක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. අවසාන 20 ලෝක කුසලානයත් ඔවුන් දිනලා ඉන්නේ. ඒ වගේම එක් දින ලෝක කුසලානයක් දිනලා ඉන්නේ. ප්‍රථම වතාවට තමයි 20 ලෝක කුසලානයකුයි එක් දින ලෝක කුසලානයකුයි දෙකම එකට අතේ තියාගෙන ඉන්න ලෝකයේ එකම කණ්ඩායම නැත්නම් ප්‍රථම කණ්ඩායම බවට පත් වෙලා තමයි දැන් එංගලන්තයේ ඉන්නේ. ඔවුන් 20ත් ලෝක ශූරයෝ එක් දිනත් ලෝක ශූරයෝ මේ වන විට. ඉතින් ඒක ප්‍රථම වතාවට තමයි එහෙම සිද්ධියක් ලෝකයේ වාර්තා වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ. ඉතින් ඒක තවත් ඉදිරියට ගෙන යන්නට පුළුවන් වෙයි මෙවර ලෝක කුසලානයට මේ ප්‍රබල කණ්ඩායමක් ඔවුන් හඳබින් ඉන්නේ. ඉතින් ඒක තමයි මේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ කණ්ඩායම් වල තියෙන පරිපාලනයේ නැත්නම් සැලසුම් සකස් කරන්නන්ගේ තේරීම් කමිටු වල තීරණ ගන්නන්ගේ තියෙන විශේෂ සිද්ධිය. ඔවුන් අවශ්‍ය කරන මොහොතවල් වලදී අවශ්‍ය ක්‍රීඩකයන් විශ්‍රාමගෙන හිටියත් ක්‍රීඩා කරන්න පුළුවන් නම් නැවත ගෙන්නගෙන ඔවුන් අදාළ වැඩි කරගන්නවා. ඉතින් අලුබඳුන තරඟාවලියෙත් අපි ඒක හොඳින්ම දැක්කා. ඔවුන් ගහන්නේ තුරුම්බු, ඔවුන් ක්‍රිකට් ගහන්නේ මොලෙන් කියන එක තමයි අපිට පේන්නේ තියෙන්නේ. ඔවුන් ක්‍රීඩකයන් විතරක් නෙමෙයි, ක්‍රීඩා පිටිය මැදට ගිහිල්ලා ක්‍රීඩකයන් මොලෙන් ගහන ක්‍රිකට් එක විතරක් නෙමෙයි, පරිපාලන තේරීම් කමිටු සැලසුම් සකස් කරන්නන් තීරණ ගන්නන් පවා මොලෙන් තමයි මේ ක්‍රිකට් එක ගහන්නේ කියලා අපිට හොඳින්ම පේනවා මේ සිද්ධ වෙන දේවල් එක. ඉතින්
එවැනි තත්ත්වයකට නැත්නම් එවැනි දියුණු ක්‍රිකට් ශාස්ත්‍රයක් ලංකාවේ හැදෙයි කියලා අපිට ඉතින් කොච්චර කල් බලන් ඉන්න වේද කියන්න දන්නේ නැහැ. ඉතින් ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙමෙයි ඒකට සම්බන්ධ වටේ පිටේ මිනිස්සුත් කොච්චර බුද්ධිමත් වෙන්න ඕනේද කියලා මේ දියුණු රටවල් වල උපක්‍රම වලින් අපිට පෙනී යනවා. ඉතින් කොහොම හරි කියන්නට තියෙන්නේ බෙන් ස්ටෝක් නැවත අපිට එක් දින පිටියේදී දැක ගන්නට ලැබෙයි. ඒක තහවුරු වෙයි මේ සතිය තුළ. මොකද මූලික සංචිතයක් නම් කිරීමට සූදානම් එංගලන්ත තේරීම් කමිටුව, විශේෂයෙන්ම ආචත් නැවතත් ඒ එක් දින සංචිතයේ එයි කියලා තමයි සඳහන් වන්නේ. ආබාධ නිසා පහුගිය කාලෙම ඔහු හිටියේ නැහැ. එතකොට ආචත් එයි, බෙන් ස්ටෝකුත් එයි. එතකොට අනෙත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන්ුත් අපි දන්නවා කොච්චර ප්‍රබල කණ්ඩායමක්ද ඉන්නේ කියලා. ඉතින් එංගලන්ත කණ්ඩායම සෑහෙන ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ මෙවර ලෝක කුසලානයේදී. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.